දන්න රටේ තත්වේ සාමාන්‍ය තත්වයට පරිවර්තනය වීගෙන යනවා. ඒ පරිවර්තනය වනත් මේ රටේ යම් පිරිසක් සංවිධානාත්මකූලව නැවත මේ රටේ කලබල ඇති කරන්න වැඩකරගෙන යනවා. ඒ අපිට මනාව පැහැදිලි. එතකොට ඒ හින්දා ඒක ගැන රජයේ ගන්නාව ක්‍රියාමාර්ග හා ජනාධිපත්තුමා ඒ පිළිබඳ වූ ගන්නාව ක්‍රියාමාර්ග ගැන විමසිල්ලි මත්තුව ඉන්නවා මොකක්ද මේකට කරන්න කියලා. නමුත් අපිට මේ මොහොතේ පැහැදිලි තමයි අධිසිනීති යටතේ මේ කිසිදු ජනවාර්ගික ගැටුම් ඇති කරන්න උත්සාහ කරන අයට විරුද්ධව හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ පිළිබඳව තමයි ඒ සියලු දෙනාගේම කනස්සල්ල තියෙන්නේ. මෙතන ඇමතිකම් බාරගන්න එක නෙමෙයි ලොකු තියෙන ප්‍රශ්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ නීති ආධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් ගන්නයි කියලා තියෙනවා. මොකද මේ රටේ හදිසි නීතිය තියෙද්දී මේ රටේ ජනවාර්ගික වලට විරුද්ධව උද්ඝෝෂණය කරන්න පුළුවන්. ඒක ජන කොටසක එල්ල කරගෙන වෛරීය ප්‍රකාශනිකුත් කරන්න පුළුවන්. ඒක ජන කොටසකට විරුද්ධව රට පුරාම පිකටින් කරන්න, පෙළපාලියන්න, රැස්වීම තියන්න ඒ සියලු දේවල් මේ හදිසි නීතිය යටතේ ඉඩකඩ ලබා දීලා තියෙනවා. ඒ හින්දා අද හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක පාර්ශ්වයකට පමණයි. ගැටුම් හදන්න, ගැටුම් නිර්මාණය කරන්න, ගැටුම් අවුලවන්න ක්‍රියාත්මක කරන උදවියට විරුද්ධව හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි ඔවුන් ඇමතිකම් ගන්නේ නැතුව තවම ඉවත් වෙලා බලාගෙන ඉන්නේ. අපිට අවශ්‍ය කරන්නේ මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ ඇමතිකම් වලට වඩා. ඒක තමයි වැදගත්ම අංගය. ඒ කියන්නේ මුස්ලිම් අමාත්‍යවරුන්ට අසාධාරණයක් වෙලා තියෙන්නේ. මුස්ලිම් අමාත්‍යවරුන්ට නෙමෙයි අසාධාරණේ සිද්ධ වෙලා තියෙන්නේ මේ මුළු රටේම ජනතාවට. මොකද මේ රටේ ජනතාව සියලු දෙනාම කැමති සමගියෙන් සහයෝගයෙන් ජීවත් වෙන්න. ඒක නොදෙන්න පිරිසක් ඉන්නවා. ඒක නොදෙන්න පිරිසක් තමයි ත්‍රස්තවාදීන් බෝම්බ කරේ සහරාන්ලා. අද සහරාන්ලාව අද විශේෂයෙන්ම ආරක්ෂක අංශ ඔවුන්ගේ සියලු ක්‍රියාකාරීත්වයත් අද වෙනකොට විනාශ කරලා තියෙනවා. එතකොට ඒ සහරාන් වෙනුවට තව පිරිසක් ඒ සහරාන් කරපු දේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් මේ රටේ ජනවාර්ගික ගැටුම් අවුලවන්න වැඩ කරනවා. ඔවුන්ව නිශ්ශබ්ද කරන්න ඇයි හදිසි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියන ගැටලුව තමයි අද අපිට තියෙන්නේ.